අන්දරුවනේ තොරතුරු පද්ධති සංවර්ධන පාඩමේ තවත් අලුත් ඒ එක් තමයි දරුවෝ සම්වන්ධ වනි. මේකකය අපේ හත්වනී පාඩම හතරවෙනි කොටස්ස විදිහට අපිට ගන්න පුළුව පද්ධති සංවර්ධන ක්‍රමවේදයන් සිිට්‍රම් ියලම මෙ අප එත කොටඔන්න මේ පද්ධති සංවර්ධන ක්‍රමවේදයන් කියන කොටසට දැන් මේ එන්න කලියෙන් ලට ත කඇති අපි හත්තනි පාඩ මේ තුන්වැනි කොටස විදිහට සාගච්ඡා කරා පද්ධති සංවර්ධනය කරන ආකෘති ගැන ද මේ දෙකමනිකං එකවගේ කියලා හිතෙන්නක් පුළුව දැන් සංවර්ධනය කරන ක්‍රම නෙවෙයි දෙතකොට කලින් කතා කරේ දැ මෙතන කතා කරන්න එතකොට ඒවාගේ දේවල්ටික්ද ඩෞු් එන්න පුුව කිව කලනුත් පුතාලට හතයි ශමතුන සම්පූර්ණය ම අසන් කරන්න නැව හතයි දශම හතරට එන්න එපා කියලා. එනි සදරුණනි දැන් හතයි දෙසම හතරදිත් පද්ධති සංවරධන ක්‍රමබේදයන් ගැන කතා කරනකොට ආයිපාරක් හතයිදශමුතුනට අපිට ගිහිම් බලන්න වෙනවා ඒකදි මනාද කතා කරේ කියලයි මං දැන් පුතාලට මම කලින් අවස්ථාවදිත්කිව්ව හතයිදශම හතරට එන්න කලියෙන් මම සම්පූර්ණයම්ම සමයිස් එකක් ගෙනල්ල දෙන්නම් අපි දැනට සාකච්ඡා කරපු සමස්ත කොටසේ කියල මොකර දැන් අපි හතර පටන්ගන්නම කියන්න පුතේ කොටස් තුනක් පහුකරගෙනනය විල්ල තියෙන්නේ ඒ කොටස්තුන ගෙන ගත්තේ ම නොවද කියලා අවෝධයක් නැතුව අපිට දැන් හතරනි කොටස එකැදිට න්න බෑ මේකටිකක් සංකීර්ණ කොටස. එහෙම නම් දරුවන අපි දැ හද එ හතයි දශ දෙ හතයි දශම තුන කියන සමස්ව කොටස පිළිබඳ සාරාසයයක් ගත්තොපත අපි මුලින්ම මේ ගැ ගත්තේ මංම මේ මාතෘ කාටික පෙන්නෙනවා පද්ධතියක් පද්ධති ගැනී ගෙන ගත්තා. ඔතනිින් පස් එපත අපි න ගතන ද පද්ධතතිය කාරමුණු සංගට සමහයක් අන්තර සම්බන්ධී කරනයක් කරගන මේ එක කරන්නේ. එහම කියලා අපි පද්ධතියක් ගැන ගෙන ගත්තා. ඊට පස්ස අපි මේ පද්ධතියේ බවෘත පද්ධතිී නේ ද සංුෘත පද්ධතිී මිනිසාවිසය නිපතන පද්ධති කෘතිම පද්ධති උහොම පද්තිගෙනනතාකර කරපුතේ අපේ පාඩමට අදාලව අපියාව තොරතුරු පද්ධති වලට බාණ සාරාන්සය මොග පිට දත් තොරතුර පද්ධති විියෘත සංගෘත කෘතිම සභාගක පදධැති වලට බඩා අපි පගත්ත තොරු පද ඊට පස්සේ දරුවන්ට මතකද තොරතුරු පද්ධති අපි නැවත්ත කොටස් එකොල්ලහක්කට බිදුව ආ රයාලස්ුවන්ක්‍රීයේ පදධති ගණු දෙන සැකසුම් පද්ධති, විධාය සහය පදධති නේද දැනුම් කළමනා කරන පද්ධති බූ ගොලිය පද්ධති සුහුරු පද්ධති මෙනිබාන් පද්ධතික. ඔය පද්ධතිය කොලහෙන් මොකක් හරි පද්ධතියක් අපිට පුතේ නිර්මාණය කරන්න අපිට ලැබුණොත්. ඒක නිර්මාණය කරන්න අපිට ආකෘති නිර්මාණය සැලසුම් කරන්න කොහොමද මේක කරන්න ඔොහොමද මේ සොෆ්ට්‍රයක හදන් අපි තොරතුරු එකතු කරගන්න කියලා ආකෘති පහත් ඉගෙන ගත්තා මේ ආකෘති පහ ඉගෙන ගත්තේ ඔයාලා හතයි දශම තුන කොටසදී. ඔය කෘතිපහ මොනොවද කියන එක තමයි දැන් අපිට මුන්න බලන්න දැන්තියි මොනාද පලවෙනි ආකෘතිය දිය ඇල්ලි සංවර්ධන ආකෘතිය ඒ ස්ටිප් හක් තිබ මංකව කලින් හයයි දැන් හතක් අපි තිේෙන ක්කත අත්දනය එක් ඊට පස්සේ අපි පුතේ සර්පිල් ස්පයිරල් හතරයි ස්ටන ත න හ න්න හර දක හත් කිය පුලුව න්න ො න කිය ලුව න්නන ව දහර පුලුවන් න්නන මේක බැ රක් නැවසනමතතායි බලන්න මෙතන්ටෙනකොට මේම කියනට බැරිනම් ඔොගොල්ලට නැවතවාතාවක්. ආපස්සට අන්න වෙයි දරුවන හරිද ඒගාවටතුන සුශල්ලය ජායි ඒ නෑයි ට හතර නද මූලා කෘති ඒති ස්ටෙප් නැහැ පහ රැඩ සීග්‍ර ජෙදවුම් සංවර්ධන එකදි කතා කරා පහක් න්නදැ මේ තොරතුර පදධතිේ කොලහෑැම් කුමක් හො ොතුරු පදතියක් අපට නිර්මාණය කරීම සඳහ මේ ආකෘතියක් භාවිත්තා කරලා අදහසක් ගලබා ගන්න පුළුවන්. මේ විදිහට නවෙයිද දැන් අපි අපේ මේ පාඩ මේ මුලයිඉදලළම පුතේ ඉගන ගත්ත කරනුටක ගොුණු කරන්නේ පදතියක් කිය න මොද ද්ධතියක ප ලා පොරොත් මද ෝහල් පද්ධතිය පසල් පද්දතිේගෙන කතා කර යන්තර සබන්ධී කරනයක් වෙන්නේ කොහොදේ වැ සංගට ගොනවා දධයේේ සීමමවල්මොද පිටිගෙනග වෙන කොටස ොතුරු පද්දති වර්ගටිකිගෙන ගත්තා. ඇපුත තොර පද් වලට උදාාහර ගෙන ගත්තා ඉරිවාය අතවේ හතයි දශමතුනේද. එවැනි තොරතුරු පද්ධතිය නිර්ණය කරන්න අපි කිනම් ආකෘතිය භවිතා කරන්න කෙළිගෙන ගත්තා. දැන් අද අපි හතයි දශම හතරදගෙන ගන්න යන්න හෙමනම්ම කක්දපුතේ. මේ වගේ තොරතුරු පද්ධතියක් දැන් අපි ආකෘතියක් තෝරගෙන කුමක්කෝ ආකෘතියක් තෝරගෙන අපි නිර්මාණයට ලෑස්උුහමන් අපි සංවර්ධනය කරන්නේ කොහොමදද ඩිවලප කරන්න තෝරගන්න ක්‍රමේ ඒකටත් අපිට ක්‍රම දෙකක්තියෙනවා සංවර්ධනය කරන්න ක්‍රම දෙකක්තියවා. විිවෝගත සහ විිහෝගත්ත නොවන කියලා ක්‍රම දෙකා. එම් ඔතනින් අපේ පාඩමට ප්‍රවේශයක් අපිට ගන්න පුළුවන් දැන් දරුවන්ට පුළුවන් කලින් අපි කතා කරපු දේවල්වෙල මම් මේ කියන කොට පුදාලට

ෙ හ හ ර හමතනක ම හ න ම ීක හ න ම හ න පස හ කොට ද ය. ය තොරතුරුපද්ධතියා නිර්මාණය කිරීමේ දී ඊට අදාළව සිදුක ලේතු කාර්යයන් ක්‍රියාත්මක කරන ආකාරය පද්ධති සංවර්ධන ක්‍රමවේදයන් ලෙස හැදින්වී මෙහි ආකාරදිකකි උදේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කරනකොට ඊට අදාලව සිදු කරන්න ඕනි කාරයන් දැ තොරතුරුපදතිය හදනකොට අපේ හදන්න ඕනි ඒ අදාළ කාර්යන් ඒ කාරයන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔොහොමද ක්‍රාත්මක කරන්නේ කියලා ඒ ආකාරය අපි පද්ධති සංවර්ධන ක්‍රමවේදය කියලා කියනවා එනම් ක්‍රියාත්මක කරන ආකාරය ක්‍රියාත්ම කරන ආරය පද්ධ සංවධන ක්‍රමවේදයන් ලෙස හැදින්වේ මෙහි ආකාර දෙකකි විව්වගත ක්‍රමවේදය අපි කියනවා ටක්ටක් මෙතෝස් කියලා වස්තු නැබරු කමවේ දය ඔබ්ෙට් ෝරියන්ටඩ මෙතලොජි අපොකර නො ඩබඕෝ කියලත් ඔබ්ෙට් ෝරියන්ට පෝගම් ඩබලෝ ප කියන්න මේ ඩලෝ ඔබ්ෙට් ඔියටර්ඩ මෙැතල හරලෝප කෙ දරුවහල ඔබෙට රියට ප්‍රෝගම් කියලා ඒ අතමතින කත්තමයි ඩලෝම කියනන්න එමත ඔබ්ට රියට මතොලජී කිය අප විශෂන්ර දශේද අපිගන ගන්න තියන්නේ වහ්ුව ගත ක්‍රමවේදය විහුව ගත කරනොවේද ඒ නැතත් දරුවන්ටත් ංවැස්සනපුරු ක්‍රමය ගැන යම් පොඩි සර පැදදිකිරක් කල දෙන්න මො ද සියකත් එක්ක ප්‍රශ්නයක් පෙතිරින් හලා තියන අන විශෂ දේශය නතිබුණ ට ඔ ශෂ දේය ධීක්ෂණය කරන අධ්‍යනය කරන්න දරු හුුණන්ට පුළුවන් බලාගන්න මේගැන පට සහන නැහ පැහදිලිරීමමක් කර නමුත දැගන්න පපත ොතු පදතියක් ද අප ප යමමාකෘතියක් කටතේ තෝරගත්මක නිර්මාණය කරන්න ඕනි නිර්මාණය කනට කහොම මේේ දේවල් ක්‍රියාමක කරන්න කියලා අප පුුවන් මේේදකෙක් තෝරග. प ह ර ग කිය गत द කිය ग රच කියला विगत ළ वाला मैं मद කර කියला केप विगत ක්‍රम दिखा पन साप्්‍රदाान को කరम दिया सర विच्च ක්‍රम द මේකට නුව අපි මේ කර ෙනනද හමත්බන්න මේ කියන වවස්තුන බු ක්‍රමේට කරනව දවස්තුන බු්‍රමය කියයනේ දැන් අපි ාවිතා කන මයින්න කමය මොකද පුති අදි වැඩ කරන්නේ වස්තුූන්නේ ඔබ්ජෙට්ක්ක පරිගනක ඔබ්ේ එකක් පින්තුරයක් කියන ඔබ්ේ එකක් පපුදේ.යි අනේ වගේද පට පරන ක් ොඩත් දව බ්ේ් මේ ැම්ම එක තුළ ගබඩා වෙන දේල් ඔබ්ජ එක් කියල හැදුවත් හැමතුේ මක්කරිකුරක්ක්සමානයි දහය කිය මේ ඔබ්ජෙට් එක මේක්කේන ඔබ්ජෙට්කට දහයි කියන වැලවුවක සයින් වෙලාතිය. අප වැඩ කරන්න අනන්න වගේ වස්තුූ නෙක් බ ෙට් එෙක් වෙන්කර හදනා ගන්න පුළුව යි ක් ද ව කි රීමක් කර ල ම දිස්ර කාල ිට මුද කාංගයක් නිර්මාණය කරනො ඒ සංවර්ධනය කරන්නේ කොහොද කියල පැදිික ග න දේශ තු පට ක් ර ම ගන බට වි විද්‍යා වස්තු ග පැදිලි ආකාර. හ ගතක ො නැතු වස්සන පුක ේද තොරාගන්න පුලුව. එක ිෙන්ඩ නපපු තේතිෙන් අපේ අදාල මුදකාගේ සහහිතතින් අපිේ වැඩ කරන පරිසර අපේ කන්්ඩයමන් ව ඇ ති වෙනස් න ති කොහම ෙනනසුනත් ක්‍රම ෙන්න ය ක්‍රම තේරු ගත්තර පසේ අපිට ්‍රමදකින් ොයිකෙන් මුදකාන්ගේ නිර්මාණය රත් අවසනද මදකන් ගක්තම යෝන. එදේ නිසා ඒකි ගටලුවක් නෑ ය හින්දදා. අපි දැම මේේ සාකච්ඡා කරන්න යන්නේ විවෝගතකමය කියන්නෙම කක්ද කියනක්. හරි විහ ගත ක්‍රම ේදය. ටක්චර් සිිස්ටර්ම් ක්‍රමවේදය සිිස්ටම් ඉස්ක්ර් මොකදම ස්ට්‍රක්ච සිිටම එකක් කියලකය තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනය කිරීමේදී බහුලෝම භාවිතා කරන සාම්ප්‍රදායක ක්‍රමවේදයක් ලෙස වෙහුවත පදධති විශ්ලේෂණයේ සහ නිර්මාණ ක්‍රමවේදය හැදිින්දිය හැකි තොරොතුරු පද්ධතියක් හදනකොට බහුලෝම භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ලෙස. මේ බිහ්ුවත පද්ධති ළමයි හඳුන්න්න පුළුවල්ු අප මේකට කියන වි්ව ගත පද්ධති විශලේෂණය සහ නිර්මාණය විහ්ුවගත පද්ධතියක් විශලේෂණය කරලා නිර්මාණය කරන ක්‍රමවීදයු. ඔගට කැටයෙන් කියන්න පුතේ කියලා මොකදද මේ SSS කියන්නේක් systemි development් වි්වගත ක්ෂ පද්ධතිටම් ಸಾರಿ ಅಪ್ಲಿಕೇಶನ್ ನೇವೆಯ್ ಅನಲೈಸಸ್ ಹರದು ಸ್ಟ್ರಕ್ಚರ್ ಸಿಸ್ಟಮ್ ಅನಲೈಸ್ ಅಂಡ್ ನಿರ್ಮಾಣೀಯ ಡೆವೆಲಪ್ಮೆಂಟ್ ಮೆಥಡ್ಸ್ ಮೊಹದಲೇದು ಸ್ಟ್ರಕ್ಚರ್ ಸಿಸ್ಟಮ್ ಅಪ್ಲಿಕೇಶನ್ ಐಕ್ಯೂ ಸ್ಟ್ರಕ್ಚರ್ ಸಿಸ್ಟಮ್ ಅನಲೈಸ್ ಅಂಡ್ ಡೆವೆಲಪ್ಮೆಂಟ್ ಮೆಥಡ್ ಅಪಿ ಓಕ ಕೆಟಿಕರಹಮ ಪುತೇ ಎಸ್ ಎಸ್ ಎ ಡಿ ಎಂ ಕೀಲ ಕೆ ම හ හ ට තමයි නවතර එක දීග නතමයි ත ග පද නි නද. කියලා හදුන්වන්න පුළුව. තොරතුරු පද්ධතියක සංකීර්ණ බව අවම කිරීම සඳහ තොරතුරු පද්ධතියක් කොච්චර සංකීර්ණයිද කියන්නකු ඒ ේ මත රතු ද නිර්මාණ කරලන. ොතු්‍ර පද ඩ කරලා තියවා ලි ෙ වැඩ කරලා න සා ක් ිේ ල ඩරලා න ැක් ඩ කරලති ර ප වගේ වැඩ කරලා ති ට ගන්න ළුව. ඉති මේ ඕනතරම් ලබ ඩරලා යෙනවා දරුණ හැබයි ඕගේකක් නිර්මාණය කරන්න කොහොමද කියනක ගෙනන අවබෝධයක් නෑ අපි කෑමකක් හරි රස කර කර කාලතියේ හැබයි කෑමක කොහොමද හැදුව කියලා අපි වෙලාවකට අද්‍යනය කරලා ොලා බල. සමහර කෑම ර්ගතී නාවලම ඒවා හදනෙක ඉතාමත්ම සංකීර්ණයි. අමාරුයි වර්ද නත් ෙහෙම පුතේ ෑමෙක සම්පූර්ණ මයින් කරන්න වෙනවා එක සරල කෑමකක් නෙව. ඒගේ සහර ෆ් යා සුත් ේන තේ ංඒේ වගේ හරිම සංකීරණයි. ගොඩක් හිතන් ෝනි මහන්සසි වෙ ෝ නි කාලය ෑයි කරන්න වෙනවා. ඉද අං ඒ වගේ මෙ එකෙද කියනවා. තොරොතුරු පද්ධතියක සංකීර්ණ බව අවම කිරීම සදහා. අධේරෙෙන් අදීර ගොඩනැගීම මෙහි මූලික ලක්ෂණයයි බලන්නකොදැ ඒ සංකීර්ණ බවපුතේ අවම කරන්න පොළුවල්ලු තොරතුරූ පද්ධතියක සංකීර්ණ බව අවමකිරීම සඳහා අධීරෙන් අධීර ගොඩ නැගීම මෙහි මූලික ලක්‍ෂණයයි. එනිසා මේගොල්ලු කියනවයික අඩුවෙනවලු අපි අධියරෙන් අධීර මේක ගොඩ නැගුවල්. ඒ ගොඩ නැගීම තුළ සංකීර්ණ බවම වෙනවා හිතන්න මේ හැම ක්‍රමයක්ම හදලතියෙන්නේ අපේවාසියටන අපිට ලේසි වෙන්නනි. පුති මේ පාඩම අපි සමස්තයක් විදිහට අරගෙන මේක හරි අවබෝධයකින් ගෙනගත්තෙ නැත්තං මේකත් තවනිකං එක්තරා අපි අහගන හිටපු එපා වෙච්චි පාඩමක් බවට අපිට පත්වෙනෝ. ම මුල ඉදල මුත්ස්සාහ කරේ මේ පාඩමත් එක්ක සටන් කරන්න. මේ පාඩමොයාලට පැහැදිලි වවබෝධ කරලා දෙන්න. ඒකට උදාහරණ හේතු ඕනෑ තරම් මේක නරඹන මේ දරුවෝගා ඇති. තරුණෙ මේ පාඩම අපි ගෙනගත්තනම් මීට කලින් සමහර වෙලාවට ට මේ පාමගැ අබෝධයක් ලබී ැතු ඇති ොක්දම මේ මනුවද මේ කියන්නේ මනොවද මේ ෝට ෆල් මොද මේ ස් ෆයිල්. ේද මේ අහල්ලනෑ අපි මුකදම මේ වෙන්නන්නේ දියල්ලක් මොකරද ොෆ ්‍රේක් දන්න. හැබ අදවබ දන්නවඔපුතේ ඒ දේවල් වල වච්නවල තේරුම. එව ඇයි අපිට අවශ්‍යය. මොකක් නිසාද මේ මතකතියාගන්න ම මේ කියාදන්න පුතේ මේ කෑම එකක් හදනවාවගේ ඇතුමක් මහනවාගේ සරල දෙයක් නෙවෙයි. මං කියයාදෙන් අෞරුදු ගානක් පුතේ යම් කිසි ්‍යාරයක්. සාර්ථක න්න අසාර්ථක වෙන්නත් බලපාන විශාල පිරිස කරන වැඩක් තනි පරිගණ එකකින් කරගන්න පුළුවන් දේවල් පහසු කරවන කාර්යක්ක්ෂම කරවන මුදුකාංගයන් නිර්මාණය කිරීම සම්බන්ධව. අදමුළ ලෝකෙම පුතේ මුද කාංගයන් මත යපෙන්නේ. අදම මු ලෝකම තිීන්දු තීරණ ගැනීම සම්පූර්ණයම පුතේ තොර පද්ධි මත පදනම් වෙලා. මෙවැනි තොරතුරු පද්ධිත නිර්මාණය කිරීම සංකීර්ණයි. ඒ නි තේ ම ප ද්ගලිකව ැතිනේ ඒදවල් නිර්මාණය කරන ඒේවල්වලට එක දේවල් කියනට ඒ පහස කරනට මද මදන්නවා සෆ් යින්ජ න නකුගේ ඒ වගකීම ඒ බාරදුර්රත්වේ එකට එවුන් කරන කැපකිරී ඒදවල් වලින් මිනිස්සු පුක්තිවිදිනේ පහසු කම්මන වද කියලා ම පෞද්ගලිකවදන්නවා. රේනි සතමයි පපුතේ ම මේේ පාඩම මගත්ත එක් සබධ කර ගැමින් පුතාලට මේක තවත් එකක් නොතේරෙන පාඩමක් බවට පත් නොකර තවත් ලස්සන අවබෝධයෙන් යතුව පැදිලි ච්ච ඩමක් දිද රගන්න හ දරන්නේ. පැහදිලේද දේනිසා පුතේ මේ කියනවද මේ සංකීරණ බව ැබනොත් අපිට මේක හදන්න බෑ තේරන නෑ හදන්න මොද පුතේ ොෆ් ය හදන්න අපට පරිගන භාෂාව ක් ෝ.ා දැන හිටියත් තේ අපිට විදිහට පරිග ලව අපට මේ රන්න බැරවෙනවා ගන්න ොද පි සි ල අපි ද කියන වනව. මින් ැ රහි අප පරිකරක උප දෙන්නන්නේ ඒ රි යටම දෙන්න ඕන මයි දශමට සු හ රද සිද්ධව නත් ේ ්‍ර මක න්නේ න. නි ම සංකීරණ බවම කරන්න නං. අදරෙන් අදීර ගොඩනගේීම තමයි මේක ූලික ලක්ෂණය න්නේ ොකද ීගත ක්‍රමේ වෙනස ලක්ෂණයක් වෙන්නේ. මේ තො තුර පද්ධත වල සංකීරණ බවම කරන්න පුතේ. අදීරෙන් අදිීර පද්ධතියේ ගොඩනගීම. එමෙන්ම ්‍යපෘති කළමනා කරන විස්තරකිර ස ද ස ැ කි ද පයි. ග මේ ්‍ය ෘතියේ පුතේ කළමනාකාරිත්වේ. මේක කොහොමද අපි මැනේෂ් කරන්නේ කියන විස්තරේ එක අපිදිරිපත් කරන්න ඕනේ මේ ඉදිරිපත් කරන්නත් පුතේ මේ ක්‍රමවේදේදී, අපිට ලොකු සැලකිල්ලක් බැක්වන්න පුළුවන්ලු ගැන. ස අපට එකකත් ලොකු වාසියක් මේක මොකද මේ විහෝගත ක්‍රමේනිසා ව්‍යාපෘතිය කළමනා කරණය කරන්නේ කොහමද කිය විස්තරන්න ළුවන් ල. එන න්න යා කාරෙ විහගත ක්‍රම ේද ගැ පිග ගන්න පුළුව. මේ කියනවාSA ක්‍රමබේ දේට අනුව පද්ධති ප්‍රවර්ධනවයක් පෘතියක් කොටස් කිහි පේකට බෙදා දක්වන්න පුළුවන් එම් මේකදි කියනවා ස්ටක් සිටමන්ලයිස් න් ලපම ත වලට අනුව පද්ධතියක් ප්‍රවර්ධනය කරන්න මොඩවුල හෙවත් ඒකක ඒවගේම අධියර ස්ටේජ පවර ස්ටේප් කාර්යන් ටාක්ස් කියලා අපිට පුතේ මේක බෙදන්න පුළුවන් කොටස් හතරකට බලන නවතවතාවක් අපි SA GM වලත් ක්‍රමවේදයන් බෙදාදක්වනවා කොට හතරකට සටිට මේකත්දැ ගෙන ගන්න න ොන්නවද මේ මොඩියවුල කියන්නේ මොකද්ද මේ අදීර් මනොවද මේ පියවර සහකාරයන් කොදේ මොඩිවුල් එකක් කියන්නේ මෙ මුළු මුදුකාන්ගේ කොටසක් එක ඒකකයක් එක යුනිෙට් එක මොඩියවුල් එකක් කියන්න ජපියයි මෙහෙම මේක බෙදාගන්නේ පද්ධතියේ ප්‍රර්ධනය ්‍යයාපෘතිය කොටස් ොල්ඩ බදන්නෙම මඩියල් වලට. ඔක ද අපි මේ කිවන් සංකීර්ණ බවාවම කරගන්න නම්. අපිට මේ පදධතිය අදීරෙන් අධිර ගොඩ ගන්න වෙන අධිරෙන් අධදිරේ ගොඩන ගන්නනම් පතතිය අපට මෙ මදකාගේ මොඩියුල් කරන්න වෙනවා. ් ඕ අපපි ආයිපාරක් නම් බිනි පාඩ මේ පයිතන් වලදිත් කතාරනවපපුත්තේ ොඩියෝලයිසේෂන් මඩියුලරණනය. අපි පද්ධතියක් මොඩියල් කරොත් විතරයිපුතේ අපිට අපේ ඒ ගැටලුව විසදන්න පුළුවන් බැන් අපිට තියනවනිපපුතේ විශාලා ගැටලුවවා. න පද්ධතිය අපි මේ හදන්න මේ ගැටලුව මේ ගැටලුවට අප සොලෝෂණ එකක් දෙන්න විසදු මත් දෙන්නේ සොෆටයකකි. එ සතය මේ ගැටලුව අපි මේ විදිහට කුඩා කොටස් වලට කඩන් ඕනි නවත්ව එකැන උප ගටලුවලට අපේ ගැටලුව පුතේ අපි උප ගටලුවලට කඩනෝ ඉට පසේ උප ගැටලුවල්ට විසිදුන් දෙෙනවා අපි. එහෙම තමයි අවසාන සොෆ්ටයයි අපි නිර්මාණය කරන්න. ද බම් පි පහද සලසුම කියලත් පයෝකට කියනවා. මේකට කියනපපුත්තේ අපේ මඩිවුල කරනය කියලා. මොඩිය ූල් කරන මති මොඩියුල්ල කරනේ ෙ කොටස් වලට කඩනවා. සමස්ත ගැටලූම එක පාර විසි දන්න බෑනි. නේද. ඒ මංගේේනෝ මට ලොක බඩකින්නක් තේවා මට කෑමකක්කාල බීමකක් බොන්න තෝනනි කියලලා කට පාට ෑමයි ීම හද හ ොද ල් ෑම හදන්න ඒ ට ීම හද ද හ දන්න. එක පාරමෝක විසදන්න බෑන් හරමෝඩියල් ක්‍රමපතු ප්‍රශ්නයක් එක විසදන් හරි ලේසි රයිට එන අපි මේේ ගෙන සාකච්චා කරමුදෙන් හරි වෙනං ඉටකාලින් ඔන්න. විහුවගත පද්ධති විශ්්‍රේෂණය හා නිර්මාණ ක්‍රමවේදෙහහි අරුම් දැ විහග තද විශලේෂනය කරන නිර්මාණයකිරීම අරුම හැමත්තන් ම අරමුණු. නැම් මේේ විහගත විදිහර මුදකාංගයක් නිර්මාණය කිරීමේ අරමුණු මොකක්ද එක. මුදකාංග ව්‍යපෘතිය කළමනා කරණය හා පාලනයේ වැඩදිියුණු කරන්න පුළුව. දැන් අපි මොකක් හරේ ආකෘතියකින්නෙම ඉස්තරහට ආවි. ඔය ආකෘතියයට අනුව දැන් අපි තෝරගත් විහෝගතාකාරයෙන් පදධතිය ගොඩ නගනම අප පීවරෙන් පිීවරේ හරි සරව කියලා. එතකොට එහෙම නිර්මාණය කරනකට මේ අපේ අරුණටි ෂ්්‍රව මේ කියලා හිතෙනනවා. මෙම විහෝගත සැස්මේ අරවුණු. මෙ විත් මුදකාංග ව්‍යාපෘතිය පුතේ කළමනාකරණය වෙ ඕනි. පාලනය වෙන්නඕනි. ්‍යාපෘතිය කලමනා කරනයවෙෙන් ඇත්තම් පාලනයවෙෙන් නත්තං අපිට මේක හදන්න බැහැනි. එසම මේ මුදකං ්‍යපෘතිය කොහොද සිද්ධ වෙන්නේ එකෙල්ල බවැඩි කොමද යන්න කියලා පාලනයක්තියෙන්න්ඩෝල්. ඇවගේ මේක කලමනා කරනයක්තියෙන් ඕන. එ සපති මේක වැඩිදිියුණු කරගන්න පුළුවල්ලූ මේ කියන විහුවගතා ආකාරයට මුදකාන්ගේ නිර්මාණය කරනමන. පැහදිලීද. එක වැඩිදිියවුණ වෙනවලුතවත් හොදයිනි දැන් ඕක ම හිමකිවොත්පුති. හෝගත පද්ධති විශ්‍රේෂණය නිසා මුදුකාන්ගේ කළමනාකාරණය අඩුවෙනවනං පාලනයේ ගිලිහෙනවන ඒ වලක්න එක ගැටලුවක් අවාසියා එහන කවරත් විහෝගතාකාරය තෝරා ගන්නන්නේනෙ ද විවෝගතතාකාරයේ තෝරගත්ත නිසාමකද වුණේ ව්‍යපෘතිය කළමනාරණය කරන්න පාලනය කරන්න පුළුවන් කළැබිලතිර තමයි ්‍රමවේද අරමුණ. බලන්න මේත් විහෝගතතාකාරය තෝරගත්ොත් වෙන්න ඒගාවටම කද. හු න පුහුණු කාරය මණ්ඩලයෙන් උපරිම ප්‍රෝජණයක් ගන්න පුළුවන්. ඒ කොහොමද ඒ දැන් සමහරවිට මේ ව්‍ය පෘතියට අපි පුතේ පපුහුණු සේවකය යොදා ගන්නවා. හොදයිනක එකුණ පුහුණු අය විතර ගන්න පුළුවන් ලුතිෙන් මේ ේස්ත්‍රඩ එකතු වෙනා යපුතේ ට්‍රේනස්ල බඩිස්ල නුපුහුණු අය ලොකුවට තාමත් දැකීමක් නෑ ගොල්ලු සේස්ත්‍රේතාමත් ඉගන අවසන් කරපු පිරිසක්මේයි. මන්නැතන් ගොලන්ට මුද කා ගැන ොකවබෝධයක් ක් ිරියන්ෙ එක එන්ස අපි මේ මුදකාන්ගගේ හදාගන යන කොට පුතේ ඒගොල්ලන්ට මේක ගැන පුහුණුුවක්නෑ ැයි වගේ නොපුහුණු කෙනෙක් මේකට ගත්තොත් ඒගොල්ලන්ටට අපිට ලොකුවට ගොල්න්ගේ ප්‍රයෝජනයක් ගන්න බෑ කියලනැිට හිතෙ දැ පුහුණු කෙනෙක්ගන්න ලොක ප්‍රයෝජනයක් ගන්න පුොලුව ඇතුොට නොහුණු කනෙක් අන්න පුතේ දැන් මේ විවෝගත ආකාරයේදී මේක විශේෂත්වයතමයි සෑම කොටසක්ම පියවරෙන් පීවර පුතේ වාර්තාගත කරනවා. අපිස් රට කරම මේ කලින්ම මේ න ඇන්න ොද පුතල් දැ ඉතන්න පුළුවන් දැ කොමද පරිම ප්‍රජණය ගන්නන්නේ කියලා. පියවරෙන් පියවර අපි හරිද හැම අධියරක්ම පුතේ වාර්තාගත කරනවා. එතකොට අපි කරගන යන්න සෑම දෙයක්ම වාර්තාවල සටහන් වෙනවා. ඉතින් නොපුහුණු කෙනෙක්කාවත් එයාර වාර්තාටික බලා බැලූහම යායට අයිඩියය එකක් කෙන අපි මොකද්ද මේ කරගෙන යන්නේ අපි කොසනද නවත්තල ඉන්න ඒගාව පියවරමකක්ද. ඒ හැම දෙයක් ගැන මෙට අදහසක් ගන්න පුළුව. එ අදහස ගත්තයෙන් පසපුතේ අපිට එම සේවකයාගේෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුව. ද අපිගාව කිසි වාර්තාවක් නැත්තංඒ අලුතෙන් ගන්න ස්කේවකයා එහෙමනැත්තන්ගේ නුපුහුණු කෙනා කොහොමද මේ ගැන අදහසක් ගන්න එයට ඒ අදහස ගන්න වෙන්න සිිටම් එක හදාගැෙන යන කොටම ලබාගන්න අදැකිවම් බල. ට අපට හගගේ ප්‍රරම ්‍රෝජනයක් න්න බැනි ඔවට ලොකු කාලයක් ගත වවා එක් සදා සූදානම. එන්සම්මේ විහුව ගතා කාරයදි පුතේ බලන්න අපට පුළුවන් පුහුහ පහනු කාර ම්ඩලයක් ද නොෝගේෙන් උපරිම ප්‍රෝජනයක් ගන්න මුදකාන්ගේ නිර්මාණ වීමේද. ඒවත්ත අපි හොල බල ුද ේ දැනගත්ත හමතිින් අප පාර යිෑ ප්‍රායෝගික් ජීවිතයේ දනත්පුේ අයියායුන්නේ තැ කෑමෙ එකක් හදාගෙන යන විදි හරි යට ස්ට ප ටේප් නම් පුත.

ගාව තත්වෙන් උසස්තුරතුරුපදධතියන් නිර්මාණය කිරීමට අපිටත් ඕොනත්තේන ටිකත්වෙන් උසස්තුර තුරුපද්ධද නිර්මාණය කිරීමලු පුතේ විවෝගතයක අරමුණ පුහු උපුහුණු සේකයන්ගේ ප්‍රයෝජනගන්නන්නේ තත්වයෙන් සස්තුර තුරුපද්ධති හදේක ්‍යාපතිය කරනාා කරණය කරන්නත් පාලනය කරන්න මේවලු අරමුණු ඩෙන් භාවිතා කිරීමය බාන මතක තියාගන්නව ර්‍රශ්ණයනවා දතත්්‍ය සත්්‍ය ්‍රශවලට රකවල දුන්න පස්සේ තෙරෙන්නන්නේෑ මුකද මේ හල තියන්න කියලවත්දෙන් හංඟඉන්නටිකත් හොට ඇති තාාලට. තත්තෙන් උසස්තරතුර පදධතිය නිර්මාණය කර. ඉගාවික කාර්මණ්ඩලේ අඩුවීමක් සිදූ වූවත් ව්‍යාපෘතිය අකණ්ඩව කරගනයාමට හැකිවීම. කාර්මණ්ඩලේ අඩවීමක් සිදූනුම් මෙ ව්‍යපෘති අණ්ඩව කරං අන්න පුළුවන් වෙන්න ඕන්නේ. එහෙමක් පුළුවන් එක හොද මොකදපුදේ අඩුවොත් අඩුවිචිතනට වෙන තනකින් අපට යදවන්න පුලුව ඒකනනාට අරග අවෝධයක් නැතිවෙන්න්න පුළ හැ වාර්තාාවල හැම දෙයක් ගැන අපි මේක කරගන්න පිලත් තියවන්නේ එනිසා ඔහු දන්න හොහොඳ මේක සිද්ධ වෙන්න කියලා එයි තනකින් කාර මණඩල අඩුනු තවතැනකින් ඇෆිල්ල මේ ගල්පගෙන කරන්න පුළුව සමහරයේ වැහෙම බෑ යි ෝට ෝියට දත්ොත්හෙම ඔහ විශේෂිත ගැ ඔහු ක්ෂ හුගේ කාරයට පමණ ඔහ වන්න දට ගන්න බැෑ පි. ැ හම ති ර මන්ඩල ඩ නත් ල ත ේ. ම ප ති. ිමක තෝර ගත් නේ අප ර මඩ ත් ග ්‍යපෘති ස පරරිග කාත මුද කාග ඉ ජිනීරු පද්ධති වැනි පරිගනක පාදක ලම් බාවිසි ග ත හැබීම. ්‍යපෘති ස පරිග කා ො කා. නු පදධති වැනි පරිගන පාදගක ලාම් භාතයගත හැරීම. දම මේ ව්‍යපෘතිය කරග යනකුරපුතේ මේ ව්‍යාපති නිර්මාණය කරීමටත් අපට පරිගණනකේකින් උදව්ගන්න වෙනම. එතකොටේ පරිගනකල යන මුදුකාග ඉංජනීරු පද්ති වැනි දේවල්පතේ අපට භවිතා කරන්න පුළුවල්ු මේ වගේ ස්පද්ධති සංවරද්ධ ආකාරයක් යොදාගත්වත් ක්‍රමවේදයක් යොදාගත්තු. ස්ටක්ෂ මෙතද්ක යොදාගත්තත්. මේකත් සි අපට ලොකවාසියක් මේ පරගන යාස්ත්‍ර මුතු කාග. සම ොටෝ ෝනවෙේ නේද තෝන මේ Google මයිකප ජ ඕොනේ අපටි එක දවල් කරන්න දග පරගල්ක පාදක මෙ වෙලා අන්ති මේක ව්‍යපෘතියට සම්බන්ධ පිරිසත්තර මන සන්න වේදනයක් ගොඩනග මේකන අපිට ඕනම මේ ්‍යපෘතිර සම්බන්ධ පිරිසා අතර පපුතේ හරි සන්නවේදයයක් ති රනැ ව ම හෙ ි ද කර බ ඉනිසයි කෙන ක්ක න අතරහ සන්නවේදයයක්තිය නේ අබෝධයක්ඇතියෙන් න . ති ంබධ පිරිස. ක්క ంබධ. రజ నజస్ ిస్ర న ిస్ర ా స్ స్ ోస్ ిజినస్ న న న I న న కొచ్ ెస్ ග రిක්ෂణරන කట్తి. బగోన කట్ి. සෑහින්න පිරිසක් සමස්ත මුදු කාංගයක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙනවා මෙ හැ මෝමතර පුතේ අපිට මනාස්‍යවේදනයක් නැත් අංගිති අපිටේ හෝටේ අනිේ ොක්වත් හදන්න බෑ. ඇබැ මේ ගොල්ලො කියනවා විහෝගත විශ්‍රේෂණ සහ නිර්මාණකම වේදේදි පුතේ ආංඒක ඇති වෙනවා කියලා. ශෝගණි. මනේද බලන් මනාසන්න්‍ය වේදනයක් ඇති වෙනවලු පරිගෙන කාක්ෂ්ද මුතුදුක අංගභාවිතා කරන්න පුළුවල්ලු කාර මණඩලේ අඩුනාල් අකන්ඩව. රග නිර් ර ළ ල් හ කාර ඩලින් රිම ජණ ගන්න ළ ල්ල ෘති ළමනා කරනය කරන්න ාල්නය කරන්න ළුවල්ල හැන තක් මොව ද දෙද න අපිට න හම දෙයක්ම මේ ඇතුලි තියෙනවන. ඒේද ිහිහගත ක්‍රමය රයි් එනම් ැං අන්තිමට කියනවා. මේ බිහුව ගත විශ්‍රේෂණ ක්‍රමය මගින් පද්ධතියක ශක්්‍ය තාදදන ට්ට මේ සිට බෞතික සැලු දක්වා ර කරනවා. මතකද අපි ෝට ෆෝල්ල එකේ ද කතා කරාවක. මේ බෝටෆෝල්යි මේකයි දෙකමට එකක් එක වගේ යන්නේ. හරිද ශක්්‍යතා අද්‍යන මට්ටම අපි කිව්වා මේ පද්ධතිය හදන්න මහුට ආර්ථක හැකියාවක් තියෙනවාද. මේ හදන්න මහුගේ මෙහෙම් ශක්ක්‍යාව තියනවද තාක්ෂණ ශක්‍යාව තියෙනවාද. අපි එත්තන තමයි මුලින්ම පදධතිය නිර්මාණය කිරීමට කලින් ලමයි අපි අධ්‍යනය කරන කොටස. ශක්ක්‍යතා අද්‍යන. බෞද් කරසු කිය අවසසායේද ොට්ටයක නිර්මාණය වය කොටසතු අවසා ද. ල් හැ ට ් ක ම් ිට් ල එනම් එක ද කියන මේ පද්ධති සංවර්ධන විස්ලේෂන නිර්මාණ ක්‍රමවේදේදී පුතේ ශක්ක්‍යතා අද්‍යන මටම බෞතික සැස්ම දක්වාම මේ ආවරණය කරනවලු. නමයිනේ දේන එකන එකක් තැනක්වත් මගැරන්නේෙන් දැම්පුතාල පැහදිලි විහුවව ගත්ත කියන්න මේ ක්‍රමවේදයේ අරමලු. සක්‍යත අද්‍යනයේ සිට බෞතික සැලැස්ම දක්වාම අ්‍යනය කරනවලු. එනං අපිට ඒනි ක්‍රමවේදයක් චයටටතේ පද්ධතියක් නිර්මාණය කරනව කියන්නේ පාඩුවක්නං වෙන්න. තවඩු පාඩු ඇත්ති ඒ ප න්න හම හට ඇ හොදම බුරුණන්ගති මේකින් පසේ තවතයි වෙන්න දහක් ෑ විෝගත ක්‍රම න න පුතේ නති අද සාමාන්‍ය එක මුතුකාග නිර්මාණය කරන අත්තනය මයි තීරණය කරන්නි විහ ගත විදියට හදනවද වස්සන පුු්‍රමයට හදනවද කියනක පුතේ ඒ එකයිමගේ පු ති ෝ නීරන්ගේ ඩිගියක් කල දවසක කම්ැපනක වැඩට ගේාට පස්සේ. ඒ පුතාලටම අතරු ගන්න පුලුවන් වේ යෝකොහොද වෙන්න කියෙලාව බෝධය ලබා ගන්න ොලුවන් වෙේතින් ම හරි ආදර පු ්‍ර ැම හම තු ග නිර්මා ශිල්පය හ තනකට කොට ොඩ ො ක් තන්ග ොඩ ත ති ෝ බෝඩ්යක් ග ල කෝඩ් කර හැම කෙනෙක් විතරයි.

ක් ම ක් සනන හැම ස ජරිි කරන්න හ හැ හම ර ල් ොො රක් ොෝ න ර න ද රක්ෂන කරන්න ට ඕන. කරබදවශස ආදුරගන්නටේ නනිවි කොච්චර කටය න්නවද එතනෙ එක් නෙක්තමයි ඩිවලප කිය දි අපිඒක කර ඉසර හට එමනම් ම හිතනවා මෙතැදි පුතාලට මේ කියන අරුණටක පැදිලිවෙන්න ඇැති කියලා රයිට් එහෙම අපි ඒගාව කොටසර ගමන් කරමු. හරි දැබුත්ඒ ඔන්න ඒගාව කොටසර මෙිහෙම කියනවා ස්ක් සිිස්ම් ඇනයින් වල්බන් මෙතද්ඩක මගින්. අදධතියක ශක්්‍ය තාද්‍යනමට මේ සිට බෞතික සැසුම් නිම මුදක්වා අවරනයරේ කියන අපි කල් නොත් කිවන මෙම ක්‍රමට අනුව පද්ධති සංවර්ධනය කිරීමේ දී භාවිතාවන සෑම අදරයක්ම අ අදට ගලා යන සේ නිර්මාණය වී ඇත.ඒ දියලි ආපෘතිය ආකාරයට නිර්මාණය කළ හැකි අතර බලන්නට මේකෙත් කියනවා මේ සංවර්ධන්‍රම දියෑලි ආකාරයේ විදිහම නිර්මාණය කරන්න පුළුවන් හැබැයි සීග්‍ර යදදුම් සංවරධනාකෘතිය ක්‍රමයට පරස් පරය සීගදු සංරධනාකෘතිය වගේ නෙව මේක හැර සිීග්‍රදු සංවධනාකෘතියයට කහොම පස් පරයි මේ කමේ මනවතර ස්ට්බ ස්ටප යන නිසා දයාලයාකෘතියටටක් සමානයි සීමට ැ ලයක් කෘතිම මේක කරන්න ගත් නිෙබන් කකුද සෝය ලන් සයිකල් ගත්ත අර ආකාරම තමයි මේකක් තියෙ ම දර තවරපයක් ගතම මේ අතරජලය ගත රූප දෙ එක. ද මයි ක්‍රම න පදධතියක් සංගර්ධනය කරීමේද භාතාවන සෑමද රක්ම අනත් අදීරට ගලා යනසේ. මේ එක අදරක් අනිත් අදීර ගලාගෙනයන. එක එක කට වේරෝ. එහෙම ගලා යනසේ නිර්මාණය වී ඇති. දියඇලයා කෘතිය ආකාරයට නිරූපනය හ අත සීග්‍රද ම් සංවර්ධන කෘතිය ක්‍රමයටට පරස් පායි. ඊට හේතුව සීග්‍රජදූම් සංවර්ධන ක්‍රමයේදී සෑමපීවරක්ම සමාන්තරගත කමයට සංවර්ධනය වීමයි. සමාන්තර ගතයි. හරි එකඇන මේ විදිහයට එකින්ම සමාන්තර ගතයි ඔක්කොමට එකට සිද වනේ. ඔක්කොමට එකට සිද්ධ වුණේ හරි සමාන්ත්‍රව තමයි මේ අසානවල් පුට්ටකාව මේක හෙමනිවේ ස්ට් ස්ටප් දුරෙක් සමාත්‍රගත විදරන ේපතුතය. දියල සංවදනනාකෘතියත් මෙහම තමයි සිදවන එතකොට මේ ක මේද මේ තමයි සිද නිසාි එක කියැන සීකරදුම් සංවදර කේ ක කරගන්න හම ක දාලත්නෑ එහෙම නං ඔන්න දැන් අපි හේතුව දන්නවා සීග්‍රදුම් සංවදර ක්‍රමේ සෑම්පිවරක්ම සමාන්තර්ගතයික දැන් චුක්්ටක් බලමුද මේ රූපයක් දිය අපි නිකම රූපත් පොඩ්ඩක් යිඩියක් ගන්න නිකම් බලමු ඔන්න මේකති කිය නො පලනන් ඩිසයිනම් ඇ ලසන ට් එකක ඩල තෙස්ට ඩලොයිම් මේන්ටන්ස් මේ විදිහර හදනවනං ලෑන් කරන්න නිර්මාණය කරන්න සංවර්ධනය කරන්න පරිීක්ෂා කරන්න ඩිප්ලෝයිමෙන්න්් එක එක ඇ මේ අදාල පරිගනකෙවල්ට දාන දැම්මන්ටේන්ර ම ෝ ක් දැමර පස නි මත් රල දන්න බැන මේටෙන් කරන්න අඩු පාඩු ලන්න න හදන්න මොහරේ ප්‍රශ්නය කව නැව පිට පලන් කරන්න. මේලහ ලස්සනට සෑම පියවරක් කින් එකින් එක සබන්ධ වෙමින් දයාෑලි සංවර්ධනාකෘතිය වගේ ගලා ගෙනයනවා දෙකම මේ එකවගේ තයිදන් තේරෙන්ය අපිට හරි ත මෙතට වත් ය මේකොට සටාව අක ලෑනම් ඇලයිස් යි න යිස් රන යින් කන්නන යිම්ප ිමන් කන්නනවා ෙස්ටන් කරනවා ේන්ටේන් කරන. ආයි ප බො ආය ේන්ටන ේදමන් කලින්කු වගේ මොග කරුණු දැකර එක සකල ක ද සයා ව්මන් සයිකල්ෙක ෙටිගල් තියනෙ හැ යි ලක ැ හ තමයි. ැ දන්නේ. ද ං සාකච්චා කරම පැහැදිලි රන්න. හ හැ ති ද හිතනවා ක පැද . ඒ අට විෝගත පද්ඇති විශලේෂණය හා නිර්මාණ ක්‍රමවේදේ ම මෙන්න තියනවලමයි කොටස් හත් මඟ කලින් සසා කතකරපය ඇතිබුණි අඩු කොට සංකයාව හැ අඇත් තර දන්න ශක්කතිතා පරීක්ෂාව මේකට අලුතිෙන් ඇඩ්ඩුනා කියල.යි අල් න් තිනෝක ති අන්තර්ජායේ තිීනටික ෙවේයි පිීතින් අපේ විෂ දේශේන තිීන්ි ම සාක්චා කර. දැම් බලන්නක මේකේ පියවරයන්ටික පවරයන්ටික. මේ දිහට අපි මුදුකාංගයක් නිර්මාණය කරනවනම් විෝගතාකාරයට අපිට කියනවයි සෙල්ලාම ශක්්‍යතාවය පරක්ෂා කර. අපි ශක්ක්‍යතාවේ පරක්ෂා කරණන්නේ හමතිිෙලි දිරිදිගතා කරමු දැ මේ ශක්ක්‍යතාවයත් එඒ වුනාට දැන් අපි කොටස් හතරකට කඩනවනි. තාක්ෂණික ශක්්‍යතාවය ආර්ථික ශක්්‍යතාවය මෙහෙයුම් ශක්්‍යතාවය ඒගාවට . ආයත්තනික ශක්්‍යතාවය වනමත්ක විදිහට තාක්ෂණක ශක්්‍යතාවය ආර්ථක ශක්්‍යතාවය මෙහෙවු ශක්්‍යතාවය ආර්තනක ශක්්‍යතාවය. මේ විදිහට අපි මේ ශක්්‍යතාව පරක්ෂා කරන්ඩුව. ඒකටි පුතේ ශක්ක්‍යතතාත්දන කණ්ඩායමක් එහෙමගෙනනල්ලා මේ වාර්තාව සකස් කරන්න ඕන මේකට කියනක් පෙසිබිලිට ස්ටඩරිපොට්. රයිටදී අපි කතාකරමුවන් සරහහිදී ම මේ දැන්නිකං මේක නිකාම කීවගෙන යන්න බැහැි. මේ දරිකම මේ මාත්‍රකාවක් කියවන්න ේනිමම්මයින්නේ. සම මේ පැහදිලි කරපත මෙනිනම හැකියාවන්. තියනවද ඒ කොහොමද වෙන්නේ වාර්තා හදන්න ඕනි පපුතේ දැන් අපි ආර්ථක ශක්්‍යතාවය ගත්තු. ඒ ආර්ථක ශක්්‍යතාවවිද පුතේ මේ ොෆ් ෑක හැදුවොත් මේ ගොල බ ලබනවද පාඩ ලබනවද ඒ ොල්ල මේ මුදු කාන්ගේයට වවිදං කරන මුදල රිකව කරගන්න පුළුවන්ද මුදුකාන්ගේ අ දැම්මුත් ඉන්න තත්වන්වත් හල වැටේද. එහමයි නි්්‍යිතාදායම් නාද විනිශ්්‍යතතාදායම් නාද නිශ්්‍යිත වියදන් නිශ්්‍යිත වද ගේ ලොකුරි ෆොට් එකක් හැනව හරිද හරි ඉතින් ඉන්න ඒවාගේ ලොක ප්‍රසෙස්ස එකක් මෙතනදි අංකයිකේද සිදධ වෙනවා. ශක්ක්‍යතා පරීක්ෂාවේදී සිද්ධ වෙනවා. ඊගාවට පවතින පරිසරය එමනත්තම් පරිසර තත්ව යන් ගවේශණය කිරීම. දැනට තියෙන පරිසර තත්ත්වය දැනට මේ ගොල්ලු වැඩකරගෙන යන ආකාරයම මුදුකාන්ගේ නැතුව මේ ගොල්ලු මේක කරගෙන ගිය ආකාරයපුතියි අපි අද්‍යිනය කරන්න ඕනි පොත්පත්වලද මේවා සටහන් කරේ මේ ත්ව කොහොමද මේ ගොල්ලූ හැසුරවා ගත්ති මෙච්චර කාලයක් මේයාලා බිල්ලෙ එකක් නිකුත් කරේ කොහොමද නේද සේව කෑන්ඩට පඩිය ගෙවේ කොහොම පැමිණිීම වාර්තා කළේ කොහොමද අන්නන්නේ තියෙන පරිසර තත්ත්ව අපි හොට ගවේශණය කරනවා. එහෙම ගවේශනය කරලා ඒ ගවේෂණය කරමින් ලබාගත්ත ඒ පරිසර තත්ත්වයට පුතේ අපි විකල්ප ව්‍යාපාර පද්ධතියක් ගොඩනගෙනවා. විකල්ප ව්‍යාපාර පද්ධති දැන්ඒක හම කරන්න පාපි මේක මෙහෙම කරපුදේ මෙන මේ විදිහට මේ කරන්න ඔගොල ච්චර දවසක් මේ කරපු දේ මේ විදිහයට කරගනයන්. මෙතන් අඩුප පාද ති ගො චර දසක් පොතේනේ බල ලකුණු කල තින ප දැ ඔගොලන් පොි ක්‍රමයක් හදල න්න ැනට විල් පපද කර. ගේ ර ත් හෙම අපි මුද කාන්ගේට වශ දත්තතික හදාගන්න ැරි වෙනවා ල නොල චර දවසක් ම පරි බෝගගේ ක් සටහන් කරගන දැ අඩ ගන පතේවත් පාරි ෝග ය න ටි යාග අපට රගන්න කල්ේ මේ වැඩටික කරගනයන් තර අපට ලේසි අප මුදකාන්ගේට දේවල්ලෙකුතු රගන්න නැත දක්ෂ කරන ේශනය රට ප තම අපට ට ුණ මේක ගවේශනය කරද තේරුන්ගත්තා මේකට ිස්ටම එකක් දන්න කුළු ගාව මිලෝදයක් නෑ දත්ත කිසිම දෙ න අභ අය කවද ගියාය කවුද දවසර කොඩක් කියයක් නිශ්ානය කරනවද ඒව කිසිම දෙයක් නෑ අපි ද විකල් පයෝජනාක්‍රමගේ නෝ ඒ ක්‍රම වලින් අපි උත්සාහ කරන්න පුතේ අපේ පද්ධතියේයට අවශ්‍ය කරන දත්තටි අපි ඒහර හවත් එකතු කරගන්න පැදිලි නේද ඒගාවට හතර් අවශ්‍යතාවය නිර්වශනය කරනවා හරි මොහදද අපේ අවශ්‍යතාවය පිතින අව්‍යතාවගේ නිර්වචනය කරනවා කියන් අපක හොයා ගන්නවා අප නද ගල දැත්තෙ ොන දවශ්‍යය ගොල සේකයන්ගේ වාර්තා හම හ ම රට ි හමද කර හ වාර් ට නිර් න කරග දැගේ වි සරට ට ේ අවශ්‍යතාවේ නිර් වචනය කරනවා. පහ විකල් පතතාක්ෂණක පද්ධති ගොඩන ගීම්. අපිට ඒ දේවල් වට හර විට පත්තේ තාක්ෂණක පද්ති ගඩන ගන්නනවා විකල්.

රන්න ලුව. ිට ආර්ථික සලසුම් නිර්මාණය කරන්න ළ ුව. ර් සැ හොද ැ ේවල් ල ක් . දකාන්ගේ නිසා මේ ආයිතනේල අබලබන්නඕන ඒක මහජනාවට ලැබෙන් ඕනි ඒගොලන්ට වාසිදායිදේ වල්ලත්වෙෙන් ඕනි ේද දෙම වගේ ලොකු ලොකු වැද ආර්ථික සැසුම් ටික් අපට නිර්මාණය කරන්න ේ. රබාන් විහෝගත පදධයේේ හරහ අපට කරන්න පුුවන්දේ. ඒ වගේම බෞතික සැලසුම් නිර්මාණය කිරීම. ද බෞතික සැලසුම නිර්මාණය කිරීම කියන්නේ පපුතේ දැන් අපිට ඩේට බේසික ද මේ විද්‍යට මේ වැඩි කරන නම් දත්ව වගුටික හදාගන්නඩෝනි. රිපර්ට්ි හදා ගන්නෝනනි මේකට අදාල ඩිසයින් එක හදන්නවන යාර්ටික හ ගන්නව කොච් බෞතිික සලසු ටික් ව ද බෞතිික ටික හොම ේ ක් ො හැදෙන්න රුප ටහ ද තේ ොච්ච ිැ කරන්න. ඇතකොට ඔන්නො ඒ විදිහට මේ කියන ශක්්‍යතාව සි මේ කියන බෞතික සලස්ම දක්වා. මේ සමස්ස කාර්යම විියව්වගත කොට සිද්ද අධීක්ෂණය වෙනවා. ර විවගත සංවර්ධනයේදී. හරිෂ ෝප්න චක්තාව බල ින පි කර ලන්ක ැකිවාවල වි රක් නෙවෙයි බෞ්ක සැලස්මව වෙන කම්ම ුතේකද අ ීක්ෂණ ක. .... പ ക . ര න ල් ക വ රണනවා. ල් ප ක්ෂනි පද්ධතියක් ොඩන න ආර්තිික සැලසුම් කරනවා ෞතික සැලස්ප නිර් ණය කරන. ඔන්න ය ආකාරයෙන් අපිට පුළුවන් කමල බෙනවා. අපි කලින් කතාා කරපු මේේ කියේන විහුවගත පද්ධති. ඇමත් තම් කොට හ තර ේද න හ ගත ක ම ද න ොට ි ර ක් ෂන දැ පැද ල ද ද ොට හතරත් අපි තලෙද තා කරගන හිල්ලා. පස්සේක ගැන මේ විදිහයට අපි ලක්‍ෂණ ටි කතා කරගෙන විරක් වෙල අන්තිමට අවසානයේදී මේ විදිහයටට පීවරය අන්ටික අපි පැහැදිලි කරගත්තායි පැදිලිරයි අපයන්ගේ ගාව කොටසට හරි ඔන්න දැන් මේ අවවාසාන කොටස විහුගත පදධති විශවේෂණය හා නිර්මාණය කියන එක අවසාන කොටස විදිහරපුතය මෙ මේම කතා කරනවා මෙහිදී පද්ධතිය ගොඩනගීමේදී ඇතවිය හැකි ගැටලු මගහරවා ගැනීම සදහා එ මේකිදිත් අපිට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්න්නේ විවගත ක්‍රේදී වනත් අපිට හදකොට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ේ ගැටලුව මගරවාග ඇතිව ැටලු ඇතිවුණනොත්තේ ගැලු මහරවා ගන්න පද්ධති සැලසුම් කරුවන් විසින් තාර්කිික සම්බන්ධතාවයන්න්නේ රූපණය කරන පද්ධති ප්‍රවාහා රූප සටහන් සිිස්ටම් ලෝඩ ෑග්‍රම් සහ දත්ත ප්‍රවාහ සටහන් ඩේට ලෝඩ ෑයග්‍රම් භාවිතා කරයි. එවගේ මන්තිබර කියනවා SDM කියන්නේ පරිපූර්ණ ආකෘතියක්ලු. පරිපූර්ණ බලන ප්‍ර්‍යආයාරක කතා කරමු දැන් මේආකාරයට විිහුව ගතපද්ධතියක් හදනකොටට ගැටලු අතිවෙෙන්න්න පුළුවන් ගැටල ගරව න්නේ ොහ ටල ෙන් පුළුවන් මෙතන ඉස්සරහට කොහොම දෙ යන්න මේක කොහොමද කරන්නන්නේ මේක කොහොම වන්න ගටල න්න පුලුව න ද ැටල ක් ේන න ද පුතේ මොනක්‍රමවේදයට ගිය එතිකට මේයාලා විතරක් භාවිතතා කරන්නන ක්‍රමයක්ති නයි එක පුතේ විහෝගතතාකාරයේදී විතරයි භාවිතා කරන්න. ක්‍රමවල්ද භවිතා කරන්න නතිත්‍රමයා පද්ධති සැල්සුම් කරුවන් විසින් තාර්ගික සම්බන්ධනි රූපණය කරන්න පුතේ එබලන පද්ධති ප්‍රවාහ රූප සටහන්ි්‍රම් ලෝඩග්‍රම් සහ ට ලෝඩයග්‍රම් භාවිතා කරනවල් දැම් ඕක අපිටිගෙන ගන්න තියෙනවාඔටට පෝඩග්‍රම්කි වහන්පුති අපිඔද කියල ජාතියක් ගෙන ගන්නවා කැෙක්ස් ඩග්‍රම් කියල ජාතියක් කිගෙන ගන්නවාක්වි ග්‍රම් ක්වි ඩයග්‍රම් කියල ජතියක් එකෙන ගන්නවා මේ වගේ පුතේ ලොකූ ඩග්‍රම් ගේ අපි ගෙන ගන්න. මේවැද අපිරන්න උත්සාහරන්න පුතේ දැන් මේ විදිහයට පද්ධතියක් කරගෙන ය දැන්කටස් ඩග්‍ර මේ පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන පුතේ පාර්ශවයන් කෞද නේ මේ පද්ධතිය මගින් ඉටු කරන කාර්යන් ක්‍රියාවන් අතර සම්බන්ධය කොහොමද සිද්ධ වෙන්නේ තැම මෙන්න මේ විදිට ි ඩාග්‍රම් තිදින්න පුළුව ඩට ප ලෝඩයග්‍රම් හෙම මෙන්න මේ විදදි හට අප ාද. ක්‍රියාව මොකදේ ක්‍රියාව කොහොමද දත්වගුවකට සම්බන්ධ කරන්න. එතකොට ඒත්ස් ක්‍රියාව සිද්ධකර බාහිර පාර්ශවය කවද මේ රප දහ ිවි ග ම දක් දන මෙම කොටුුවක් ඇදල මේ මගේ කිරිිබත් කෑල්ලක්ගේ ඇවිල්ල. මෙහම යස්නෝ කියල ඩිසිිෂන් වලට ගිහිල්ල ඒ ඇක්ටිවිටියක පුතේ. ක්‍රියාව කොහොමද කරන්නේ දත්තය ගලාගෙනයන්නේ කොහොමද පලේප්ලෝය එක. පැදලි ේද එති ඔන්න ඕගේ පුතේ රූප සටහන් වලින් අපි මේවගේ මොනවා හෝ ගැටලුවක් ඇතිවුණොත් ඒ ගැටලුව මගහරවා ගන්නේ කොහොමද කියල අපි තවත් විස්්දර කරගන්න. එනිසා මේ පාඩමේදිි පුතේ අපිට විභාගෙදි ලැබෙනවා ඔන්නඔඒය කියන කාරණනාටික කැටෙක්ස් ඩෑග්‍රම්ම දෙදින්න එනවා ඩේට පලෝඩායග්‍රම දින්න එනවා පැදිලි එMCීකිපවා ඇහිල්ලතියෙනවා ය කියන ඇ රූප සටහන් වලින් එති එනිසා බැම් මේක ගැන අපිසිරියස් කතා කරන වෛදිරයේද. ද ේ ස්ල් ලට තමයි එන්න හද ඒගාව කොට සෙද ති ඒ ගාව කොට කිය ි ට ම් ල ලයිබ යිකල් එකන ලයි ් සයිකල්ල එක තියන අදීරටික තමයි මුලු පාඩමේම කතා කර ගාවට රයි් එක න කොට හතගේ හත පමනණ අපිසා කරන හතතින් පස්ස පාඩන වසං වෙනවා. එතකට ඒ හතේදිපපුතේ දෙවනි අදීරදි වගේ මට මතකයි මේ මේ කටස් ි තුනේ වගේ මත විද ේටික පිසාකක්්ාර ත පු හො මේ වගේ ගැටලුවක් මගහරවාගන්න රූප සටහන් අදන්න කියල. හරි මොද දැන් පියර දැන් අතාත කරනට මහල්වට මංගේ එක ගෙන ීරග පැදලිකේන ම සහල්ලට පුතාලට රෞ්ක් කියන්න පුළුවන්න්නේ ොහන්සේ රු මොදේ ස්ටම් පෝඩයක්‍රර මනදේ ේඩ පොඩයගරම කිය අ එකකම ිනිිකයි දලත් පෙන්නල කිවේ ඒ හැම ඩයග්‍රම එකක්ම එකින් එක විස්තරාත්මකව සාච්ා කරන. විභාග ප්‍රශ්නත් එක්ම මො නැ ට රු ග ො ර හ ක් ට ග. එ නිවාර්ය පිට කරන ප්‍රශ ත කර ල ු හලේ ප්‍රශ්නයකු ති ඒ සාම කොට ස පිත එතර සාකච්චා කරන්න ලොද ැන හප විවෝගතාකෘතිය අවසන් වේනවා. පැහැදි සර ඔන්නේ විහෝගතාකෘතිය පෙවරයන් නක්ෂණ කොටස්ික පඇහදිි කර අවබෝධයක් ගන්න මොක මේකටක් සම්ප්‍රදායක ක්‍රමවේදයක් මුලේදල මතවම පැවත ගෙන කනවේදයක් මේකින් පස්සේ තමයිපුතයමට මේ දෙවැනි කොටසට එන්නේ වස්තු නැබුරු ක්‍රමවේදයට මෙ තව ියට මෙත ගැන කතාකර අපි කටෙන් ැන බලෝන්නේ න දවය ඔ ඔය දැන් විදිහට හදන පෝගමිග වලත් වනවා ඩබලෝ ප කියලක් ට පග ගම ල ාවිතා කරන මලධර්ම තමයි මංම දාල තියය. මූල ධර්ම පවති.ඇන් ොහටස් කියලලා ෝ ජාවවල්ලෙම මේකටික හරිට හම්බු වෙනවා අපට ජාවයිගන ගත්ද අපි බල්ල පීගන ගන්නනි යි හ ක්ම කක් ට නප ොරකල් සටිපයි පෆ ල් ප ගම ක්ම්ම එකක්කිට. ජාතව පිත්පප රකල් සමාගම විසිම පවත්ව ඔල්ක් රකල් සටිපයි පන ජා පෝගම ජාව පෝගමසල ඉගෙන ගන්නඕනේ එකක්කමයිම ල ලෝපී වලපුතාලටලලමෝ ඉන්හරිට කියන ජාතිික කියලා දෙනවා අං ඒ කොටස් වලට එකතු කරගෙන ෆක් නිර්මාණය කරන ආකාය තමයි මමේ වස්තු නැබරු ක්‍රම වේද වලදිරන්න ඒකාර විවගතාකාරය වගේ නෙවේ ඊට වඩ හත් පසින්ම වෙනස්. පැදිලිද ඒ මගේ පුතර්ද අපේ විශෂීනිර්දේශය තුළ ිපපුතේ මේ ක්‍රමය අපිට ගන්න නහ. මොකද විවෝගතාකාරයව හරියට දන්න නැතුූ කොහොමද අපිතාම් වස්සුනබරු ක්‍රමවේදයට යන්නේ. ඇකට කාරරි කම්පියස්නේ ඒකවගේදයක් ගැ හිතනකොටනේ මොකද තම් වස්තු නැබු ක්‍රමවේදය ගැනත් ලොකුවබෝධයක් න. එනිස මේ අපි චුක්ටක්කේ වුනාාට මෙහෙම දෙයක් තියෙන බව කතා කරනවා. IP addressස් වලදි පුතාලට නේද IPV4ෝ ගැන්නවා IP6ක් කියලෙ එකක් තියන බව කතා කල්ල එක ගැත් යම් අවබෝධයක් දත්තනි හැබැයි ඒකින් ගනන් හදන්නේ එක කොහොමද වෙන්න කියෙල කතා කරේනේ මේක පමණයි කතාකර ආංය වගේ කල්ත්තවයිමි. වස්තන බුරුක්‍රමවේදේ බලන්නකෝ. පබ්ධති සංවර්ධනය කිරීමේදී පාරම්පරික වශයෙන් භාවිතාක් කළ විිහුවගතකමයට බලන්නක පාරම්පරික. එන අරක මේවේ වස්තුනැබරු ක්‍රමවේදේ පාරම්පරකයිල් ඕ කමගනයකට පාරම්පරක වශයෙන් භාවිතා කළ විහුවගත ක්‍රමයට විකල්ප ක්‍රමයක් ලෙස වස්තුනබුරු ක්‍රමය භාවිතාව. මෙම ක්‍රමට අනුව විශ්වාසනීයම නඩත්තු කළ හැකි මුදුකාග සැලසුම් වැඩිදියුණු කිරීම සදා දැ මේ ක්‍රමයේදී විශ්වාසනීයව නඩත්තු කළ හැකි මුදුකාංග සැලසුම්. හදදැ එකඇනෙ දැ කලින් එක විශ්වාස නැද්ද විහෝගතර මේ විශ්වාස නැද දැන් වි්වාස මේකද නේ හරි මෙක්‍රමේටන විශවාසනීය වනටත්තු කරන්න පුළුවන් මුදුකාංග සැලසුන් වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි මූල ධර්ම පවති. මේකෙත් මූල ධර්මතුනත් තියෙනවා අපේ මූල ධර්ම ෝලට ගන්න පුතේ මේකද මෙන්න මේ තුන් දෙෙනාව.ස් කulationහට කියන තුන් දොව. ල පොලිමෝපරිසම්ස් නං මේකේ ගන්නන්නේ නැහැ එක නොගත්ත කියලගත් ොනිකක් ගන්න ඕනනි හරින මේතුන්දනාගෙන තම අපි කතා කරනක මේේ තුන්දනාගෙන් තමයි මේ බස්තුන බරකමේ හැදිලතිය ඇති නමුත් අපි මේක ගැන සාකච්චා කරන්නන්නේ නෑ මනොවද මේේ කියලා ඉරිට සල්ටෙම සිංගලින් කියන ප්‍රේීය ඕගේ නම්තමයි තියන්නේ ෙති එබසයිගේ නමුගම් පවා පිට කරන්න ගියත්තහ ම හිතන්නෑ එක දැම්ම අපට කතාකිරීම සුදදුසයි කියය ති මබලා පරොත්තුවවෙෙන්නිඉල්ම ස්තුනැබරුකමේට කලින්පුතේ විෝගත්‍රමේ සම්පූර්ණිවර කරලා ඒක ගැන සම්පූර්ණවබෝධයගත්තට පස්සේ පාඩමේ අවසානේද්දී උ්‍ය ඒ වස්තුනැබඩු්‍රමේ කතා කරාට කමක්නෑ. මොකද අපිතාමත් විෝගතක්‍රමේ අවස කල්ල නැහැනි. ඉජ විියෝගත ක්‍රමේ අවසකරන්න නැතුව සම්පූර්ණයෙන් අපි මේක මේ තියන මූලධර්ම ගැන කතා නොකරයිමු. මොකද මඟර කලින් කිව්ව වගේ සමහර වෙලාවට කාටර හිතෙන්න්න පුුව. මේ කොට සසාකච්චාරය නෑනේද කියනකර ොත් ම කිව මුලින්ම මේ කොටසපේ විචියේතු ලබ නැහ. ම දැම්මේ පුතාාලට පොට අවබෝධයක් ගන්න මේ පාරම් පරික ක්‍රමයක් අප පි කතා කරේ හබැයි මෙ අෑඇෙවිල්ලා අලුතෙන් නිර්මාණය විච්චි ක්‍රම මේකද වස්තු තමයි භාවිතා කරන්නේ කන ඔබ්ේක්් වල්ට අදාල තමයික නිර්මාණය කලේ ක්‍රේටක විස්වාස නත්තු කරන්න පුළුව මුදකාංග තවදරටත් වැඩිියුණනුරන්න මයි ාාව කරන්න දැපිය විහගත් කමයට හතන මුදකාංග පවා පසු කාලීනම. निर्माණ ්‍රति निर्माණ කරणකා ති प ්‍ර द අප मेක හ ර රුව ोග ද ක ක. ක द අප ද බක නැ නවත විතා කරන්න පුවා. ෙන ैරන්න පු. ගේ ोඩක් ති प. අප एक को त्र लाක් में ම वा. අප ह ऑेट නවත य करන්න පු. सा රි . කලමනා කරය කරන්න පුළුවන් කාරක්ෂමතාවේ ඇති කරන්න පුුවන් දරේ ෝගේ ගොඩක් දේවල් මේ ඇතුලි තියෙනවා මේ කතාරන්න දේවල්රක්ෂනහම ඉන්හරිටන්ස් කියන දෙවල් සිගේ කර OCPGප වගේ කන්න දරුවකුට නන්ඩබල් ලපිටස් තේරුම් ගන්න පුළුවන් සස්පල දරුවෙකොට සමහර වෙලාවට මේගේ දේවල් සාකච්ඡා කර එක නිකක් තේරුක් නැති වැඩක් මොකදේ දරවාට තාම ගෙන ලොකු අබෝධයක් නැෑදිම් ම මේ ගන මේ විදිරහරි කතාකරපුතේ පුතාල දැනගන්න ඕනි මේක අවෝධයමොක්දක. පැදිලීද හර ඉදින් එෙනංම් ඔන්න දැන් මේ විදිහයට අපි අර මුලින්ම ආරම්භ කරපු කොටසට මම නැත ගාන් කරො. තොරතුරපද්ධතියක් නිර්මාණය කිරීමේදී ඊච අදාලව සිදු කළ තු කාර්යන් ක්‍රාත්මක කරන ආකාරය තොරොතුරපද්ධති සංවරධ ක්‍රමේදේ ලිස හැදදිින්න්නුවා මේ ආකාර දෙකයි විවගත ක්‍රමවේදේ සහ වස්තු නැබුරු ක්‍රමවේදේ. අපි විහගත්‍රමේද ගැන ොරි අ හසක්ගත්තා ශක්්‍යතා අද්‍යනමටමේ සි ෞ්ක සලස්ම නිර්මාණය රීම දක් වා මධීක්ෂණය කරන ප ක්‍රමයක් තමයි විහුවගත. ඉතින් මෙතරින් පස්සෙපුතේ අපි ලට අදාලව LC වලට තමයි ගමන්. කරන්න හදන්නන්නේ ටම් ල ලයි යිකල් කියනක ඉති ිස්ටම් ල ලබ කල් කියන්නෙ මොකක්ද කියන කොටස. අපි ඉස්සරහට විස්තරාත් මකව ඉගන ගම්මූ. එතකොට දැඟ මේකෙෙන් පස්සයා අපට සාකච්ඡාරන තියෙනෙ දරුණනි. ඇ පිහිෝගත්ත විස්ලේෂණ ැ විහිුවගත්ත පද්ධති බිස්ලේෂණ හා නිර්මාණ ක්‍රමවේදය කොහොමද කරන්නේ. ඒ ක්‍රියාවල තමයි අප සාකච්ා කරන තියෙ දි. එත්ත නිද අපි පා ර ර ොහ ලි ර රන හ ර ලට ත ම පත ආරම්බව ත ද කොට ත් ර හ ු කොටසක් පොඩි කොටසක් මෙත දැි විහුවගතා කාරේ ස වස්සන පුෘක්‍රමේදේ ද තමයි පැලි කරන්නන්නේ ඒති මෙතන ඔය දර ෝ අවස කරන අපි පාඩමපුතිේ ප අපි අලුත්තඒ එකකින් අත හම න්න තිෙන්නේ ඇති. මට කියන තේරති මේ පාඩම ටිකක් දැන් දරුවන්ට තේරෙන ඇතිරිිකක් හරි නොපුරුදු ගතයක් තියෙනවා ටිකක් හර වෙනස් සංකීරණත් මේට සංකීරණ භාවිකුත්තියෙනවනේ ඇති පළමි පාරටම මේක ගැ ගන්න දරු කරුණ ටික් කොම මේකේ වෙනස්කම් තේරණයෙන් එකන වෙනස්කම තේරෙන්න්න ඕනි නවත් මේ වගේ පාඩමක පුතේ පුනරීක්ෂණයක් කරනකොට මේක මීච වඩා වෙනස්. සහ මේක අදදාද පස්පේපස් කරනකොට පුතාල තේරෙයි මේ කියන තරම්ම ගැටලුවක් නෑ නේද කියලා

මේ කොටසි සමුගන්වා පුතාලගින්. ඉතිං දැනට කර ය වැඩි හර සන්න පිළිවට කරග ය ලත් ලග ල්ල ස යගේ හොත්‍ර පාඩන් කරන්න හොද පාඩන් කරගෙන පාසපේපස් කර ශ ර ො දැ ප පා හ ප පා හ ල පස් පේප රන ගේ ට කින් ගේ ගන ම කු හටෙ දැ දි ලගව ම දන්න ෑ දියක රබන හොතය. නම් ශයක ග හදවයකුද කිය නමු ඔබ හිතනවා මේ වෙනට බඩ භාගටද ඇත්තේ ඉතාමත්ම කරිකාලයක් ති ඒනිසා පුතාා කරන වැලටයුතු සියල්ලක්ම සාර්ථක වන්න කියලම පාර්ථනා කරනවා. ඉතිං අපි එහමනන් ඉක්මනින්ම ඒගවරටසින් හම්බම හනම් පුතාල් හැමෝටම අයිබෝව.